අටුකොස් අටු දෙල් කියලා අහලා තියෙනවද? නගරේ ඉන්න දුවල පුතාලා නම් දන්නේ නැතුව ඇති. ගමේ ඉන්න අය නම් දන්නවා. ගොඩාක් ගෙවල් වල, සමහරක් ගෙවල් වල කොස් ගස් දෙක තුන, දෙල් ගස් දෙක තුන තියෙනවා. ඉතින් ඒ කාලෙට දෙල් වේලනවා, මේ වගේ වේලනවා. අටු අටුකොස් කියන්නේ වතුර භාජනයක් ලිපේ තියලා මේ වගේ වතුර නටනකොට මදුරු ටික දාලා ටික වෙලාවක් තියලා චුට්ටක් තඹ ගන්න. අපි බ්ලාන්ච් කරනවා කියන්නේ. මේ බලන්නකෝ, දැන් නිකන් මිනිත්තුවක් විතර මම තිබ්බේ. මේ මම ඔකලන්ට පෙන්නන්න මේ ගෑරපුවක් ගැහුවා. මේ ටක් ගාලා යනවා. දැන් මේ යන්තම් තැඹිලා තියෙන්නේ. දැන් ඇති ලිප ඔෆ් කරලා හොඳට වතුර බේරලා. මේ වගේ අවුවේ තියලා දවස් දෙක තුනක් හොඳට වේල ගන්න ඕනේ. දැන් මම මේක ඕගලන් කලින් දැක්කේ මං උණු වතුරට දාලා ඊට පස්සේ අවුවේ වේලගත්ත කොස් තමයි මේ තියෙන්නේ. දැන් අපි මේකේ රස අග්ගලා එකක් හදන්න යන්නේ. මට නම් ඉතින් මේ පැත්තේ මගේ ගෙදර නම් කොස් ගස් නැහැ. මම මේ කඩෙන් සාමාන්‍යයෙන් දෙන්නේ කිලෝ එකක් විතර කිරලා ඒ වගේ ටිකක් තමයි මේ විදිහට වේලගෙන තියෙන්නේ. මට මතකයි මගේ හස්බන්ඩ්ගේ අක්කා කියනවා මේ එයාලා පොඩි කාලේ ඒකලංගේ දුමේ ගෝණියක් විතර තියෙනවා කියලා. මට මතකයි එහි ගොඩාක් කොස් ගස් තියෙනවා. ඉතින් අම්මා හවසට හොඳට මේ වගේ වංගෙඩිය කොටලා රස අග්ගල හදනවා කියලා. ඉතින් ඒ වගේ රස අග්ගල එකක් හදන්න තමයි මම යන්නේ. ගොඩක් තියෙන කාලෙට අපිට පුළුවන් මේ වගේ නගරේ වුණත් අපිට පුළුවන් හොඳට අවුබ තියෙන මේ දවස්වල මේ වගේ වේල ගන්න. දැන් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ තියෙන්නේ අපි අවුවේ දාලා වේලගත්ත කොස් ටික. මේ බලන්න හොඳට දවස් 3ක් විතර මම වේලගත්ත මේසෙට අවුව හරිය හොඳට තියෙනවා මේ දවස්වල. පොල් ටිකක් ගාගෙන තියෙනවා. හකුරු ටිකක් තියෙනවා. සීනිත් තියෙනවා. අපිට ඕන නම් හකුරු විතරක් හරි සීනි විතරක් හරි කැමති විදියට කරගන්න පුළුවන්. දැන් තියෙන ලොකුම දේ තමයි අපි මේක හීනියට කුඩු කරගන්න ඕන. මේ වගේ වංගෙඩියක දාලා හරි, එහෙම නැත්නම් මේ වගේ වංගෙඩියක දාලා පොඩ්ඩක් පොඩි කරගෙන ඊට පස්සේ පුළුවන් අපිට ග්‍රයින්ඩර් එකේ වගේ දාලා කොටා ගන්න. මම මේක හොඳට හීනියට කොටාගෙන එන්න. මේ වගේ අපි සාමාන්‍ය විදිහට කොටා ගත්තට පස්සේ ලොකු වංගෙඩියක් තියෙනවා නම් පුළුවන් මේක හොඳට කරගන්න. දැන් මේ වගේ මේකට දාලා අපි මේක හීන කරගමු. දැක්කන්නේ අර පොඩ්ඩ වුණා. මේ වගේ පොඩි පොඩි කෑලි තිබුණාට කමන්නේ. දැන් ඒකට අපි පොල් ටිකක් හකුරු ටිකක් ලුණු ඇබිත්තකුත් දාන්න ඕනේ. ලුණු චූටක් දාලා දැන් මේ වගේ වංගෙඩියක් නැත්තම් ඕකලන්ට අර කලින් දාපු එකටම ඒ භාජනයේටම හකුරු සේරම දාලා ආපස්සට පොඩ්ඩක් තප්පර කීපයක් මේක කරකැවෙන්න දුන්නා නම් හරි. සාමාන්‍යයෙන් අපි කඩෙන් ගේන කොස් ප්‍රමාණය 4 දෙනෙක් විතර ඉන්න ගෙදරකට ඇති. ඊට පස්සේ මේ වගේ හොඳට ගුලි හදන්න පුළුවන්. දැන් කාලේ වගේ හවසට බඩගිනි වුණාම ෂෝටීට්ස් බිස්කට් කියලා නැහැ. මේ වගේ දේවල් තමයි අම්මලා හදලා තියෙන්නේ. උගලන් දන්නවද දන්නේ ඉස්සර අපි හවසට බඩගිනි වුණාම බත් කනවා. කෑම්මේසි අස් කරන්නේ නැහැනේ දවල්ට කාලා. කෑම්මේසි එහෙමම තියෙනවා. ඉතින් සෙල්ලම් කළා හවසට බඩගිනි වුණාම ආපහුවර බත් බෙදාගෙන අපි කනවා. මට මතකයි මම නම් ලූණු තක්කාලි කපලා හොඳ සම්බෝලෙකුත් හදාගෙන ඒකට එහෙම කනවා. දැන් ළමයින්ට එහෙම කිව්වම ඒකලම් ආයි බත් කන්න කියලා අහනවානේ. අපි හරි ආසයි. අනිත් එක අපි බෝඩි මේ ඉඳලානේ එන්නේ. ඉතින් එතකොට තවත් ආසයි බත් කන්න හවසටත්.
අපි සාමාන්‍යයෙන් කඩේ ගේන කොස් බෑග් එකකින් සාමාන්‍ය පහක් හදා ගන්න පුළුවන්. පහක් හදා ගන්න පුළුවන්. හරි රසයි. දතුත් හයිය තියෙනවනේ මේක කන්න නම් හරිට හයියයි. ගමේ වගේ කොස් ගහක් ගෙදර නැති වුණත් කඩෙන් ගෙනල්ලා හරි මේ වගේ දේවල් කරන්න පුළුවන් නම් ළමයින්ටත් පේන්න හොඳයි. ඔද ඉස්සර කාලේ ආච්චි අම්මලා කොහොමද වැඩිපුර තියෙන දේවල් පරිස්සම් කරගත්තේ කියලා. නැති කාලේට කන්න වේලලා දෙල් අටු දෙල් කියලා කියන්නේ දෙල් වුණත් එහෙම දෙල් එක වාරයකටනේ තියෙන්නේ. දෙල්ලුත් මේ වගේම අර මං කලින් උගලන්ට පෙන්නේ මේ වගේ උණු දිය දාලා ඊට පස්සේ අවුවේ වේලලා aran තියනවා දුමේ. ඊට පස්සේ දෙල් අටු දෙල් මැල්ලුම් එහෙම කනවනේ. ඒ වගේ ළමයින්ට දැනගන්නත් එක මේක කරන්න හොඳයි. එහෙනම් අපි ආයෙත් හම්බ වෙමු. මං අනෝමා.